අපි පැහැදිලි ලෙස කාදිනල් තුමාට අතුතුන් කාදිනල් තුමාට මේ සම්බන්ධයෙන් කරුණු අපි මේ කමිටුවක් හැටියටත් රජයක් හැටියටත් මොකද්ද කරන්න කියන එක සම්බන්ධයෙන් උන්වහන්සේව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම උන්වහන්සේගේ වේදනාව කතෝලික ජනතාවගේ වේදනාව සාධාරණ වේදනාවක් ඒකට අපි අහුම්කම් දෙන්න ඕන හැබැයි අපි බොහොම පැහැදිලිව මේක වරදකරුවන්ව හරියාකාරවයි මේකේ හොයාගන්නවා එහෙම නැතුව මේකට වරදකරු නොවන කෙනෙක්ව වරදකරුවෙක් කිරීම අර පහුගිය ආණ්ඩුව කලේ පහුගිය ආණ්ඩුවට මේ වගේ දෙයක් තිබුණා නම් වෙන්නේ ඒ ආණ්ඩුව විරුද්ධව කතා කරන ඔක්කොම පාස්කුයි කියලා ඇතුලේ දායි හැබැයි අපිට එහෙම කරන්න ඕමනාවක් නැහැ අපිට ඕන කරන්නේ මේ පාස්කු ප්‍රහාරය සිදු කරන්න අනුබල දීපු හැම කෙනෙක්ම ඉන්නවනම් එයාට විරුද්ධව දඬුවම් දීම තමයි අපි කරන්නේ මේක සිද්ධ වුණේ අපේ ආණ්ඩු කාලේ නෙවෙයි මේක සිද්ධ වුණේ පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඒ වගේම මේක සිද්ධ වුණාට පස්සේ මේ සම්බන්ධයෙන් මේ කොමිෂන් සභා කොමිසම පත් කළෙත් වෙන කවුරුවත් නෙවෙයි මේ කොමිසම පත් කළෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතකොට මේ කොමිසමේ කිසිම සමාජිකයෙක්ව ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා වෙනස් කිරීමක්වත් කරේ නැහැ ඉතින් ඒ නිසා එකපාරටම අපිට චෝදනා කිරීම සුබවාදී නැහැ අපි මේ වැඩසටහන බාරගෙන අපි බාරගෙන ක්‍රියාත්මක කිරීමේදී අපේ බලාපොරොත්තුව තියෙන්නේ උන්වහන්සේත් බලාපොරොත්තු වෙන රටත් බලාපොරොත්තු වෙන වරදකරුවාට දඬුවම් දීම බොහොම පැහැදිලිව එහි සමාජිකයෙක් හැටියට මම නම් පැහැදිලි ලෙස යෝජනා කර එක පැත්තකින් මේ කාරණා දෙකක් එකක් තමයි නීතිය රැහැනට මුලින්ම අපි හසු කර ගන්න ඕන මේ සිද්ධියට මුල පුරපු මහ මොල කරුවන් දෙවැනි එක තමයි මෙවැනි සිද්ධියක් වළක්වා ගැනීමට නොහැකි වෙච්ච අය එතකොට දැන් පළමුවෙන්ම අපි කරොත් එහෙම මේ අපේ යෝජනාව වුණොත් මේ සිද්ධිය වුණාට සිද්ධිය වළක්වා ගන්න බැරි වෙච්ච අයව මුලින්ම අධිකරණ ඉදිරිපත් කිරීමද කියන එක කිව්වොත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම අපි බලන්න ඕන මේ සම්බන්ධයෙන් අර මහා මොලකරුවන් එක්කම මේ වළක්වා ගන්න බැරි වෙච්ච අයටත් අනිවාර්යයෙන්ම නීතිමය කටයුතු. ඒක හැබැයි මේ අපේ කමිටුවේ වක්වීමක් නෙවෙයි. ඒක ගරු නීතිපතිතුමා ඒ වගේම මේ රටේ පොලිසිය තමයි මේ කටයුතු ක්‍රියාත්මක කරන්න වෙනවා. නෑ කිසිසේත්ම කිසිසේත්ම අපිට හිටපු ජනාධිපතිතුමා හිටපු අගමැතිතුමා එහෙම නැත්නම් දැන් මේ වෙනකොට මේ වෙලාවේ එහි ඉඳලා මේ පැත්තේ ඉන්න කෙනෙක්වත් බේර ගන්න නම් කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද හේතුව තව වෙනතුරුත් මේ කඳුල පීදහන්න බෑ මේ රටේ කතෝලික බැතිමතුන්ට ජනතාවට වෙච්ච ඒ වෙනුවෙන් යම් හෝ කෙනෙක් තමන්ගේ රාජකාරිය පැහැර කරලා තිනවන නම් නීතිමය තත්ත්වය ඇතුලේ ඔහුට නීතිමය වශයෙන් දඬුවම් ලැබිය යුතුයි කියන දේ තමයි මම නම් ඉන්නේ නෑ ඒකේ ගන්න තීන්දුව ගැන මම හිතන්නේ මම මාධ්‍යට කතා කරන එක ඊතරම් හොඳ දෙයක් නෙමෙයි ඒක නිකන් ඊළඟට එක නිකන් මාධ්‍ය සම්දර්ශනයක් වෙන එක විතරයි වෙන්නේ විපක්ෂයෙන් චෝදනා කරන්න පුළුවන් නේ හැබැයි විපක්ෂයෙන් මේ ප්‍රහාරකයන්ට උදව් කරපු අය අපිට චෝදනා කිරීම නෙමෙයි ඒගොල්ලෝ චෝදනා කරන්නේ ඒගොල්ලෝ මේ ප්‍රහාරකයන්ට උදව් කරලා ඒ කටයුතු කරපු ආකාරය අපි දැක්කනේ ඒ හින්දානේ ගහන්නේ මේ කමිටියට වැරදි කරපු අයනේ මිනි මරන්න ඉඩ දීපු අය මිනි මරන්න ඉඩ දීපු ආණ්ඩුවක් ජනතාව මැරෙන්න ඉඩ දීපු ආණ්ඩුවක් එහෙනම් ඒකගේ චෝදනා අපි ගණන් ගන්නේ නැහැ රාජ්‍ය කැරියට නීති අකුරට ක්‍රියාත්මක කරනවා කිසිසේත් පසුබට වෙන්නේ නැහැ අපේ නිර්දේශ ගැන මම කතා කරන්න යන්නේ නැහැ නීති අකුරට ක්‍රියාත්මක කරනවා නීති අකුරට ක්‍රියාත්මක කරන තැන තමයි අපේ රාජ්‍ය ඉන්නේ අපේ ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා අපි කිසිසේත්ම කිසිම කෙනෙක්ට පැනල යන දෙන්නේ නැහැ. නීති අකුරට ක්‍රියාත්මක කරන රජය කිසිසේත්ම මේ ප්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙක්ට බේරෙන්න අපිට දෙන්නේ නැහැ. එහෙනම් අපි මාධ්‍ය සම්දර්ශන දාන්න මේ දේවල් කියන්නේ යන්නේ සාකච්ඡා කරපුවා. නීති අකුරට ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් අපි එයින් පිට කිසිසේත්ම අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි හැමෝටම කියනවා විශ්වාසයෙන් ඉන්න කියලා. අපි අර ගිය ආණ්ඩුව වගේ මාධ්‍ය සම්දර්ශන දින ආණ්ඩුවක් නෙමෙයි. මාධ්‍ය සම්දර්ශන තියන්නේ නැති නිසා තමයි ජනතාවට වැරදි මතයක් මේ මිනි මරන්න ඉඩ දුන්න මිනි මරන්න මැරෙන්න මිනිස්සු රටේ මිනිස්සු මැරෙන්න අතෑරපු ආණ්ඩුවේ අය අද විපක්ෂයේ ඉඳගෙන මඩ ගහනවා. එහෙනම් අපි 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 නිශ්ශබ්දව අපේ ගමන යනවා නීති අකුරට ක්‍රියාත්මක. ඒක ඉතාමත් වගකීමෙන් කියනවා. අපි කවුරුත් අවසන් යන්නේ නැහැ. මේ ආණ්ඩුව එහෙම ආණ්ඩුවක් නෙමෙයි මේ වැදගත් ආණ්ඩුවක්. වැදගත් ජනාධිපතිවරේ. ඒ නිසා නීති අකුරට ක්‍රියාත්මක කිසිසේත්ම කාටවත් ගැලපෙන්නේ නැහැ. තමල් රාජපක්ෂ අමාත්‍යමය ප්‍රධානත්වයෙන් තියෙන අමාත්‍ය අනු කමිටුව ඉදිරියට අද නියෝජ්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂකතුමන් සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බාර අධ්‍යක්ෂකතුමන් කැඳෙව් අපි මේ කොමිසම් වාර්තා තියෙන නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ මෙයත් සමග සාකච්ඡා කිරීමක් කළා. එතනදී මේ කොමිෂන් සභා වාර්තාව කෙසේ වුණත්
පොලිසිය විසින් කරගෙන යන පරීක්ෂණ අනුව 731 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඒ මේ වෙන විට එයින් 291ක්ම නඩු පැවරීම සඳහා රැඳුන් නියෝග මත සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම යටතේ රජයේ බාරයේ මේ මොහොතේ 291 දෙනෙක් ත්‍රස්තවාදී සැකකරුවන් ඉන්නවා. ඒ නිසා විශාල විමර්ශනයක් පොලිසිය විසින් සිදු කරලා අවශ්‍ය සාක්ෂි හොයාගෙන තියෙන්නේ. පොලිසිය මෙතෙක් නඩු පැවරීම නොකර සිටියේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පැමිණතුරු දැන් ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ අඩංගු කරුණුත් නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරලා මේ පොලිසිය සොයාගත් කරුණු ජනාධිපති කොමිෂන් සභාවේ තියෙන කරුණු ඒ වගේම තේරීම්කාරක සභාවේ තියෙන කරුණු ආංශිකකාරක සභාවේ තියෙන කරුණු මේ සියල්ලම එකට අරගෙන අවශ්‍ය චෝදනා ගොනු කිරීමේ කාර්ය නුදුරු අනාගතයේ දිනයක නීතිපතිතුමා විසින් කරනවා. breaking.lk